ආයුබෝවන් වනක්කම් අස්ලාම් වාලෙක්කුම් ගුඩ් මෝනිං සියලුම අපේ මාධ්‍ය සහෝදර මහත්වරුනි, ඔබ සියලු දෙනා බොහොම ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. අද මේ විශේෂ මාධ්‍ය හමුව පවත්වන්න කටයුතු කළේ 2024 සැප්තැම්බර් මාසේ 21 වෙනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු ලෙස මා ඉදිරිපත් වෙලා ඉන්නවා. ඒක මුළු රටම දන්නවා. මේ ජනාධිපතිවරණයේදී අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වෙන ප්‍රකාශය ඔබට මතක ඇති. 2023 නොවැම්බර් මාසේ 27 වෙනිදා මේ රටේ 2,20,00,000 ජනතාවගෙන් 2 කෝටියක් ක්‍රිකට් වලට ආදරය කරන, මොකද 6-4 නොතේරෙන දරු ඇරෙන්න 2 කෝටියක් තේරෙන හැම කෙනෙක්ම ක්‍රිකට් වලට ආදරයි. ක්‍රිකට් වල සම්බන්ධයෙන් දූෂණය, ඒ වගේම කොහොමද ආණ්ඩුව මේ දූෂණය ආරක්ෂා කරන්න කියන කාරණෙත් එක්ක මම කිව්වා ක්‍රිකට් වල දූෂණය මට මේ පාර නවත්තන්න බැයි නම් ඊළඟ ජනාධිපතිවරණයෙන් කොහොමත් මේක අවසන් කරනවායි කියලා. ක්‍රිකට් වල දූෂණය පමණක් නෙමෙයි, ප්‍රධාන වශයෙන්ම ක්‍රිකට් වලින් එළියට දැම්මේ මේ රටේම තියෙන දූෂණය කියන එක අමතක කරන්න එපා. ඒසම මේ රටේම හැම අංශයකම තියෙන දූෂණය. අපි දැක්කා මේ ළඟදී හිල්ටන් හෝටලේට මොකද්ද කරන්න යන්නේ. හරි. ඊළඟට VFS ගනුදෙනුව. ඒ වගේම වෙලාවකට කියනවා බිත්තර ගනුදෙනුව. ඊට පස්සේ තෙල්, ගෑස්, ගල් අඟුරු වල තියෙන දූෂණ වංචා. සෞඛ්‍ය බෙහෙත් වල මිනිසුන්ට වතුර දීලා ඒ කරපු වංචා. අකණ්ඩව මේ වගේ ප්‍රතිපලයක් විදිහට තමයි රට බංකොලොත් උනේ. මම ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් උනේම මේ රට හදන්න එකට මට ධාරිතාව, එහෙම නැත්නම් කැපැසිටි එක තියෙන නිසා. හැම දුෂ්කර අවස්ථාවකදීම ආර්ථිකයේ කඩා වැටලා මට දුන්න ප්‍රධාන අභියෝග හතරක් රට බංකොලොත් කියලා ප්‍රකාශයට පත් කරාට පස්සේ මොනවද? මහවැලි කෘෂිකාර්මික වගකීම, වාරි මාර්ග, ක්‍රීඩා තරුණ කටයුතු, පොහොර ප්‍රශ්නෙත් එක්ක කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහත්මයා ජාතික ජල කමිටුවටවත් ආවේ නැහැ. බෑ, රටේම ගොවි ජනතාව මා විශ්වාස කළා, කුඹුරු ටික කරන්න බැස්සා. ඒකෙන් රටට කන්න දෙන්න පුළුවන්කම අපිට හැකියාව ලැබුණා. දරුවෙක් පිටරට යවන්න, ක්‍රීඩා කරන්න අවශ්‍ය මුදල් තිබ්බේ නැති වෙලාවක අපි මුදල් ටික සොයාගෙන ඔය කවුරු පම්පෝරි ගැහුවත් කරන්න බැරි වෙච්ච කුසලාන පදක්කම් 175ක් ජාත්‍යන්තර වශයෙන් මේ රටට ගෙනාවා. ඒ වගේම තරුණයින්ට දෙන්න පුළුවන් වෘත්ති අධ්‍යාපනය වැඩි කරන්න දින 7ම තරුණ සේවා සභාව යෝන් සේනාංකේ වැඩපිළිවෙළ ආරම්භ කරා. ඒ වගේම වාරි මාර්ගයේ ඇලවල් ටික හදාගන්න මුදල් තිබ්බේ නැති තත්ත්වයක ඔය කයිවාරු ගහන උමාවේ ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම අඩපණ වෙලා තිබ්බේ. උමාවේ කඩිනම් කළා හදලාද මෙගාවොට් 120ක් විදුලි පද්ධතියට දෙන්න හැකියාව ලැබලා දීලා. ඒ නිසා මට ලබා දුන් හැම වගකීමක්ම මම හරියට කළා තියෙනවා. ඒ වෙන මොකුත් නෙමෙයි. අපි අපේ ජීවිතේ ව්‍යාපාරික වශයෙන් පාලනයක් කළා, ආයතන ලෝකේ ගොඩනගලා, ලෝකේ දැකලා, ඒව අධ්‍යයනය කළා, දේශපාලනයට පිවිසෙච්ච හින්දා. හැබැයි අපේ රටේ කනගාටුවට කරුණු මොකද්ද? රස්සාවක් කරපු නැති මිනිස්සු, අඩුතරමින් සිල්ලර කඩයක් ආයෝජනය කළා, ව්‍යාපාරයක් කරපු නැති මිනිස්සු මේකේ පාලනය බාරගත්තා. සුපිරි පැලැන්තිය. මේ සුපිරි පැලැන්තිය කියන්නේ මේ අය ධනවත් පැලැන්තිය, විදේශගත වෙනවා දෙමව්පියන්ගේ සල්ලිවලින්. ඒ ඉගෙනගෙන ඇවිල්ලා ඉවරලා මෙහෙ කෙලින්ම එන්නේ දේශපාලනයට. මේක තමයි තත්ත්වේ. ඉතින් මෙයාලගේ තියෙන හැකියාවේ තරම සහ ප්‍රායෝගිකත්වයේ තරම තමයි රට බංකොලොත් වීම. මේවා හොඳට අවබෝධ කරගන්න. මේ රටේ
දැන් මම ප්‍රධාන වශයෙන් කියනවා ආයතන කීපයකට මම දැක්ක මම මේ පිළිබඳ කනගාටු වෙනවා. මුල්ම දවසේ කියන්නේ නාම යෝජනා බාර දෙන්න තියෙන වෙලාවේ මැතිවරණ කොමිසමම සමහර වෙලාවට වක්‍ර ප්‍රවර්ධනයක් සිද්ධ කරා. ඒ අය කිව්වා ජනාධිපතිවරයාගේ කණ්ඩායම මෙන්න මේ ස්ථානයට එන්න ඕන. පොදු ජන පෙරමුණේ කණ්ඩායම මේ ස්ථානයට එන්න ඕන. ඊට පස්සේ ජාතික ජන බලවේගයට රැස් වෙන්න තව ස්ථානයක්. ඒ වගේම සමගි ජන බලවේගයට රැස් වෙන්න තව ස්ථානයක්. හරි. මෙහෙම අපේක්ෂකයෝ විශාල ප්‍රමාණයක් අපබැඳල් තියෙද්දි වක්‍ර ප්‍රවර්ධනයක් සිද්ධ කරා කීප දෙනෙක් පිළිබඳව. ඒකෙන් දා මැතිවරණ කොමිසමෙන් ඉල්ලනවා දැන් මුදල් වියදම් කරන්නත් ඊළඟට එනවා. මම මෙතනදී කතාව කරනවා. ඒ නිසා වක්‍රව මේ අපේක්ෂකයෝ 39 දෙනාගෙන් එක්කෙනෙක්වත් වක්‍ර ප්‍රවර්ධන වලට ඉඩ තියන්න එපා. ඒ වගේම තමයි ඊළඟට පැෆරල් ආයතනය සහ වාණිජ මණ්ඩලය කීප දෙනෙක් අපේක්ෂකයින්ගේ නියෝජිතයන් තම ආර්ථික වැඩපිළිවෙල ඉදිරිපත් කරන්න අවස්ථා හදලා තියෙනවා. පැෆරල් ආයතනයේ මෙවැනි ක්‍රියාවක් කිරීම පිළිබඳව මත් දැඩිසේ හෙලා දකිනවා. පිළිකුල් සහගතව ප්‍රතික්ෂේප කරනවා. පැෆරල් ආයතනය කියන්නේ අපක්ෂපාතීව මැතිවරණ නිරීක්ෂණයට තියෙන ආයතනයක්. මේක පැෆරල් ආයතනය කරගත්ත දැඩි කළු පැල්ලමක්. ඔබ කියන්නේ කොහමද මේ රටේ ප්‍රධාන අපේක්ෂකෝ කියලා කාටද කියන්න පුළුවන්? මධ්‍ය වාමවාදී කඳවුර මේ රටේ සෙන්ටර් ලෙෆ්ට් එක නිහඬයි අද? අද නිහඬයි. මේ මිනිස්සු තාම එළි බැහැලා නැහැ. ඔය රැස්වීමකට අතනින් මෙතනින් එතනින් ඇදලා රැස්වීම කළාට කොහොමද ඔබ තීන්දුව කරන්නේ මෙයා දිනන්නේ මෙයා ප්‍රධානියා කියලා? සමහර මාධ්‍ය නාලිකත් මේ දේ කරනවා. හරි. මෙන්න ප්‍රධානියෝ තෝරගෙන එයාගේ පුද්ගලිකව එක එක්කෙනا ප්‍රවර්ධනය කරනවා. මේක වැරදි. මෙහෙම රටක් ලෝකෙ කොහෙවත් දැකලා නැහැ. ඒ තත්ත්වයට කනගාටුයි. හරි. මොකද අපි දකිනවා දැන් ඊය පෙරේද මම ගියා කෑගල්ලේ රැස්වීමකට හම්බන්තොට බස් තියෙනවා. මාතර බස් තියෙනවා. පොළොන්නරුවේ බස් තියෙනවා. මේක තමයි ඇත්ත. හැම දේශපාලන පක්ෂක මොකද මිනිස්සුන්ට දේශපාලනය එක පැත්තකින් එන්න මුදල් නැහැ. අනිත් කාරණේ තමයි මිනිස්සුත් දන්නවා මේ පිටරටින් තෙල් ගේන්නේ තෙල් පෝලිං වල හිටියා. හරි. මේ රැලි පෙන්වන්න කියලා ඉවරලා තැන්තන් වලින් බස් වලින් අදිනවා. ඒ මාධ්‍යවට මේ මිනිස්සුන්ට බොන්න දීලා. මේ විදිය පහත් දේශපාලනය අපි කවදාවත් කළා නැහැ. මම නම් කළා නැහැ. ඒක වගකීමෙන් කියනවා. ඉතින් මෙහෙම තත්වයක රැලි පෙන්වන්න මෙච්චර ලෝකෙට ණය වෙලා තියෙද්දි ඩීසල් ටික පුච්චනවා. කොයි දේශපාලන පක්ෂයට ආදර්ශයක් තිබෙන්නේ නැහැ. අපි ප්‍රාදේශීය ලේකම් කොට්ටාස මට්ටමින් රැස්වීම් ටික පවත්වනවා. අපි මේ තෙල් ටික පුච්චන්නේ නැහැ කියලා මං කනගාටු වෙනවා. ඔය රට හදන්න එන්නයි කියලා හොරු අල්ලන්න එන්නයි කියලා එන මිනිසුන්ටවත් ඒක හරියට තේරුම් ගන්න බැහැ. මේක තමයි තත්ත්වය. එහෙම බස් දාලා හතර වටෙන් සෙනග ටිකක් ගෙනල්ලා. හරි. මේ සල්ලි කොහෙන්ද? දැන් ඕන මිනිහෙකුට පුළුවන් අරක්කු දීලා කන්න දීලා හරි බස් වලට හොරකම් කරපු සල්ලි වියදම් කළා. එහෙම නැත්නම් ඉස්සරහට මොනවා හරි මෙන්න මේ බදු නිදහස දෙන්නම් උබලා අපිට බලය ගන්න සල්ලි දීපන් කියලා කප්පන් අරගන්න සල්ලි වලින් සෙනග එකතු කරන්න පුළුවන්. හැබැයි ඒක කොහොමද ප්‍රධාන කණ්ඩායම කියලා නිර්ණය කරන්නේ? ඒක කොහොමද තීන්දු කරන්නේ? ඒක අපි දැඩිසේ හලා දකිමු. ඒක කරන්න එපා. ඒ වගේම වාණිජ මණ්ඩලය චේම්බර් ඔෆ් කොමර්ස් එකත් මේ විදියට කීප දෙනෙකුට අවස්ථා දෙන්න කටයුතු කරන්න හදලා තියෙනවා. මේ තමන්ගේ ආර්ථික වැඩපිළිවෙල ඉදිරිපත් කරන්න. මේ කරන්නේ අන්‍ය ආකාරයෙන් කීප දෙනෙකු ප්‍රවර්ධනය කිරීම. එක පැත්තකින් කතා කරනවා සීයාගෙන් තාත්තට තාත්තගෙන් පුතාට යන પરම්පරා දේශපාලනය නවත්තන්න ඕන කියලා. අනිත් පැත්තෙන් කතා කරනවා මේ රට ගිලපු හොරු ගෙදර යවන්න ඕන කියලා. ඒ කරන ගමන් ඒ අයටම අවස්ථාව දෙනවා මහජනතාව නොමග යවන්න තවත් કૃતિම ලෙස ජනතාවගේ ඔළු හදන්න අවස්ථාව ලබා දෙනවා. මේක කරන්න එපා. මේක මූලික අයිතිවාසිකම් කඩ කිරීමක්. හරි.
අපි අපි හැමුණොත් නඩුමකට යනවා අනිවාර්යයෙන්ම මේ කරන ක්‍රියාව සම්බන්ධයෙන් බොහොම කලකිරීමෙන් කතා කරන්නේ. හේතුව තමයි ඔබ දන්නවා අරගලයක් ඇවිල්ලා මේ රටේ ජනතාව මොකද්ද කිව්වේ පාරට බැහැලා දූෂණේ නවත්තන් වංචාව නවත්තන් දැන් එක කණ්ඩායමක් මොකද්ද කරේ හොරකම් කරපු සල්ලි වියදම් කරනවා. දැන් මේ ළඟදී මැතිවරණ කොමිසමට ගිහිල්ලා දැන් එක එක අපේක්ෂකයාට වියදම් කරන මුදල දෙන්නේ ඒ මුදල් ප්‍රමාණය දෙන්නේ මොන විදියටද? මේ රටේ ඡන්දදායකයෝ ඉන්නවා 1,70,00,000. මේ 1,70,00,000 එක පුරවැසියෙකුට සාමාන්‍යයෙන් තියෙන රුපියල් 20ක් වියදම් කරන්නේ. එක පුරවැසියෙක් වෙනුවෙන් එක අපේක්ෂකයෙක් වියදම් කළ හැක්කේ රුපියල් 20යි. රුපියල් 20 ගානේ මම 1,70,00,000ට වියදම් කරත් ඕන කෝටි 36ක්. ඔබතුමාලා හොඳට මේක අවබෝධ කරගන්න. කෝටි 36ක් ඕන. එතකොට මම මේ කෝටි 36 ආපු විදිය පෙන්වන්න ඕන. මොකද ඔය හැමෝම කියන්න බෑනේ මේ කැටේට කෝටි 36ක් දැම්මා කියලා. නෑ එහෙමනම් කියන්න ඕන කැටේට සිරිමාවතී කීයක් දැම්මද, සෝමාවතී කීයක් දැම්මද, මණිකා කීයක් දැම්මද, පුංචි අයියා කීයක් දැම්මද ලියලා ඔප්පු කරන්න තියෙන්න ඕන. කෝටි 36ක් කැට එකතු කරන්න බෑ. ප්‍රායෝගිකව කොහෙත් පිළිගන්නක් බෑ. එමනම් මම පෙන්වන්න ඕන මම කොහොමද වියදම් කරපු ප්‍රමාණය සහ මම ඒක උපයපු විදිය. මොකද මගේ ව්‍යාපාර තියෙනවා. දැන් කෝටි 36ක් ව්‍යාපාර වලින් අදින්න බෑනේ. එමනම් මගේ දේපලක් විකුණලා වුණ මම මේක ගන්න. මේ තමයි යථාර්ථය. හැබැයි සමහර දේශපාලන පක්ෂ ඉල්ලලා තියෙනවා රුපියල් 300. රුපියල් 300. මේවා හෙළිවේ ඉස්සරහට හොයලා බලන්න මාධ්‍ය කවුද රුපියල් 300ක් ඉල්ලපු දේශපාලන පක්ෂය කියලා. කවුද රුපියල් 250ක් ඉල්ලපු දේශපාලන පක්ෂය කියලා. ඔය හොරු අල්ලනවයි කියලා එන අය 250ක් ඉල්ලලා තියෙනවා. එතකොට කීයක් වෙනවද දල වශයෙන් ගන්න? දල වශයෙන්. හරි. 1,70,00,000 අපේක්ෂකෙින්ද රුපියල් 300 ගානේ වියදම් කරොත් 150,000. බොන්න දෙන්න ටී ෂර්ට් ගහන්න හරි රූපවාහිනියේ ප්‍රවර්ධන කටයුතු වලට යන්න ඊට පස්සේ බස් රථ වලට ඩීසල් ගහන්න ඉල්ලලා තියෙනවා 150,000. 150,000 කියන්නේ මිලියන නම් 5000ක් කෝටි නම් 500ක් බිලියන නම් 5ක් කාගේ සල්ලිද මේ? එක්කෝ හොරකම් කරපු සල්ලි, එහෙම නැත්නම් බලයට ආවට පස්සේ තුටුපඳුරු වශයෙන් මේ දේවල් දෙන්නම් කියලා පොරොන්දු වෙලා ගන්න සල්ලි. මාධ්‍යෙ මෙන්න මේව ගැන සොයලා බලන්න. හරි, එක හොරෙක් යවලා තව හොරෙක් පාලනයට ගේන්න මාධ්‍ය කවදාවත් කටයුතු කරන්න එපා කියන ඉල්ලීම මම මෙතනදි කරනවා. එක හොරෙක් ගෙදර යවලා තව රට කන හොරෙක්ව මේකට ගේන්න එපා. දැන් ඔය ඉන්න දැන් එක දැන් අපි දන්නවා ජාතික ජනබල වේගය කතා කරනවා. ඒ අය කියන්නේ මොකක්ද? අපි ඇවිල්ලා මේ දෙගොල්ලෝ රට කෑවා. අයි ජාතික ජනබල වේගයේ ජේවිපී එක රට කෑවේ නැද්ද? 71 72 සිරිමාව මැතිනියගේ පාලන කාලේ මේ රටේ ආර්ථික සමෘද්ධිය යද්දි සම්පූර්ණයෙන්ම කැරලිගෙනල්ලා මේ රට අනාල කරේ නැද්ද? 88 89 මේ රටේ ආර්ථික වැටීමට ජාතික ජනබල වේගයේ එහෙම නැත්නම් JVP එක වග කියන්න ඕනේ නැද්ද? 88 89 ට්‍රාන්ස්ෆෝමර් ටික ගිනි තිබ්බා. කර්මාන්ත කරගන්න බැරි වුණා. කෝච්චි ටික ගිනි තිබ්බා. බස් රථ ටික ගිනි තිබ්බා. හරි. කඩ ටික වහලා ඉවරලා වරාය වහලා සම්පූර්ණයෙන්ම රටේ ආර්ථිකය වහලා දැම්මා. මේ අය කොහොමද කියන්නේ මේ UNPI ශ්‍රී ලංකා එකයි විතරයි පක්ෂක මේ රට කෑවේ කියලා? මේ පක්ෂ දෙක විතරයි රට කෑවේ කියන්න බෑ. ජාතික ජනබල වේගය එහෙම නැත්නම් JVP මේ රටේ මේ අරාජිකත්වයට වග කිය යුතුමයි. ඔබට මතක ඇති කුමුරට වැට කියපු ගොවියා මරපු යුගයක් තිබ්බා. කඩේ හරියනම් කඩ මුදලාලි මරපු යුගයක් තිබ්බා. ඒක අමතක කරන්න බෑ. කරපු හානිය විනාශය. හරි, ඒ නිසා මේ කවුරු කවුරු පිළිබඳව දැන්
මම කිව්වා විධායක ජනාධිපති ධූරය අහෝසි කරනවා. මේක රටට බර. 77න් පස්සේ රට විනාශ වෙන්නේ මෙතනින්. රට මැතිවරණ හතරක් මේ රටට වැඩි. දෙකක් ඇති. මහ මැතිවරණයයි පළාත් පාලන මැතිවරණයයි. අග්‍රාමාත්‍යවරයා සහ පාර්ලිමේන්තුව පත් කරන මහ මැතිවරණයයි පළාත් පාලන මැතිවරණයයි දෙකයි. එක මැතිවරණයකට යනවා මිලියන 10,000. 1989 ඉඳලා මැතිවරණ හතරක් රටට. අවුරුදු පහකට සැරයක් මැතිවරණ හතර සඳහා රාජ්‍ය යාන්ත්‍රණය අවුරුද්දක කාලයක් අකර්මණ්‍යයි. අවුරුදු පහකට සැරයක්. කවුද මේ කාලේ මේ තකතිරු මෙච්චර කාලෙට ඌ පාලකයන්ට තේරුන්නේ නැද්ද? මැතිවරණ දෙකක් මේ රටට ඇති කියලා. මැතිවරණ දෙකක් තිබ්බනම් අවුරුදු පහකට සැරයක් මාස 6යි යන්නේ. එක මැතිවරණයක් සඳහා යනවා මිලියන 10,000ක්. රටේ මිනිස්සුන්ට කන්න නැහැ. මිලියන 10,000ක් සල්ලි. මේ මිනිස්සු කොච්චර අමාරුවෙන්ද ජීවත් වෙන්නේ? ඒ විශ්වවිද්‍යාල අංග සම්පූර්ණ විශ්වවිද්‍යාල දෙකක් හදන්න පුළුවන් මැතිවරණ දෙකක් අඩු කරනවායි කියන්නේ. අංග සම්පූර්ණ විශ්වවිද්‍යාල 1989න් පස්සේ මැතිවරණ හතර දෙකට බැස්සුවා නම් මේ වෙනකොට රටේ විශ්වවිද්‍යාල 20ක් 25ක් ඇදිලා. දියුණු රටක ඉන්න ඕන උපාධිධාරීන් 140ක්. අපේ රටේ ඉන්නේ 10යි 110යි. ඔන්න තත්ත්වය. ඒක හින්දායි මං කිව්වේ සිල්ලර කඩයක්වත් නොකරපු යෝම් රට පාලනය කිරීමේ ප්‍රතිඵලය තමයි මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. සාක්ෂරතාවයක් තිබ්බ ඕන තරම් මේ සාක්ෂරතාවේ දියුණු කරන්න අපේ රටේ මුත වැඩ කොටසක් කරන්න තිබ්බා. දක්ෂ කතිකාචාරවරු හිටියා. මහාචාරවරු හිටියා. මේ මිනිස්සු ඔක්කොම රට දාලා ගියා. අද විශ්වවිද්‍යාලයක් ආරම්භ කරද්ද අපිට නෑ කතිකාචාරවරු මහාචාර්ය. එහෙම තත්වයකට රට අරාජික කරයි මේක කරේ. මේගොල්ලෝ බැලුවා දූෂිතයෝ බලයේ ඉන්න පුළුවන් රටේ උගත්තු අඩු වෙන තරමට. අන්න ඒකයි මං කිව්වේ. මේ රටට මේ විදේශ කුමන්ත්‍රණ නෙමෙයි දේශීය කුමන්ත්‍රණ වලින් මේ රට වැට්ටුවේ. මේක හොඳට අවබෝධ කරගන්න. ඉතින් මෙන්න මේ ටික තමයි මට කියන්න තියෙන්නේ. මං අවසාන වශයෙන් ඉල්ලනවා මේ රටේ ඔය කවුරු කොහොම කිව්වත් අන්තගාමි වාමාංශික ඉන්නේ 103යි. ඒක ටිකක් එතනින් මෙතනින් සංචරණය වෙලා වැඩි වෙයි. දක්ෂිනාංශික එහෙම නැත්තම් ලිබරල් වාදයට එක්ක ඉන්නේ 135යි. ඕක ඔයිට වැඩිය වැඩි නෑ. 162ක් ඉන්නේ මධ්‍ය වාමවාදී කඳවුරු. ස්වදේශිකත්වය, ජාතිකත්වය, ඒ වගේම දේශීය නිෂ්පාදනය, සංස්කෘතිය, ලැජ්ජාබය තියෙන පිරිස තමයි 162ක් ඉන්නේ. හැබැයි අවාසනාවකට තියෙන්නේ මධ්‍ය වාමවාදී කඳවුරෙන් ආපු දේශපාලඥයෝ අති බහුතරයකට ලැජ්ජාබය කියන දෙකම නැහැ. අනිත් අය ගැන නම් කතාම කරන්න වැඩක් නැහැ. ඒ නිසා මධ්‍ය වාමවාදී කඳවුරේ ඒ ගෙදෙට්ට වෙලා නිහඬව කලකිරලා ඉන්න අය වෙනුවෙනුයි මම එළියට බැස්සේ. මේ රටේ දූෂණයට විරුද්ධ දක්ෂිනාංශික හෝ එහෙම නැත්නම් අන්තගාමී වාමවාදී පිරිසකට පෙළ ගැහෙන්න පුළුවන් තැනකටයි රොෂාන් රණසිංහ එළියට බැස්සේ. නිකම් බැස්ස නෙමෙයි. ආවට ගියාට ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණා නෙමෙයි. 2023 නොවැම්බර් මාසේ 27 වෙනිදා හොරු අල්ලලා මම කණෙන් ඇදලා එළියට දැම්ම හොරු ටික. ඒ වෙලාවේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වඩාගෙන ඇවිල්ලා හොරා පුටුවේ තියලා රොෂාන් රණසිංහව එළියට දැම්මා 2023 නොවැම්බර් 27. එදා ඉඳලා තමයි මේ රට හදන ආර්ථික සැලැස්ම හැදුවේ. එදා ඉඳලා තමයි මේ රට විනාශ කරන විධායක ජනාධිපති ක්‍රමය සහ රටට බරක් වෙච්ච හොරකමට මුලපුරට මනාප ඡන්ද ක්‍රමය ඉවත් කිරීමට සරත් වෙන්සිල්ල මැතිතුමා එක්ක අවශ්‍ය වැඩපිළිවෙල හැදුවේ. එදා ඉඳලා තමයි රටට බරක් වෙච්ච රටේ කාලය කන මැතිවරණ හතර දෙකක් බවට පත් කරන්න අවශ්‍ය පසුබිම හැදුවේ. ඒ නිසා මම ආදරෙන් ඉල්ලනවා මේ රට ගොඩ වගකීම. මම කියන්නේ නැහැ මේ කණ්ඩායමේ අරයා කරේ නැහැ මෙයා කරේ නැහැ. මම බාර ගන්නවා රට හදන වගකීම. පාර්ලිමේන්තු කණ්ඩායම මම එකතු කරගෙන මේක කරන විදිය දන්නෝ. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න ඔබේ වරම මට දෙනවා නම් පාර්ලිමේන්තුවේ සහයෝගය ගන්න හැටිත් මම දන්නෝ. එතනින් එහාට වැදගත් අවංක ප්‍රායෝගික දක්ෂ පිරිසක් පාර්ලිමේන්තුවට ගේන විදියත් මම දන්නෝ. ඒ නිසා තමයි මම ස්වාධීනව ඉදිරිපත් වුනේ. හොරු නැහැ, දූෂිතයෝ නැහැ, වර්ගවාදීන් නැහැ, අන්තවාදීන් නැහැ, ජාතිවාදීන් නැහැ. පිරිසිදු කඳවුරක් රටට ඕන. අවශ්‍ය දේශපාලනික කඳවුරක්.
ඒක හදන්නයි මම ස්වාධීනව ඉදිරිපත් වුනේ. ඒ නිසා මම ඔබට ආරාධනා කරනවා මේ රටේ සියලු දෙනාට පෙළ ගැහෙන්න කියන ඉල්ලීම. අපිට මේ රට හදන්න පුළුවන්. ඒකේ යටි අරමුණු උඩු අරමුණු ඩීල් රොෂාන් රණසිංහගේ එදා තිබෙත් නෑ අද තිය අදත් නෑ හෙටත් නෑ. මගේ ඩීල් එක තියෙන්නේ ජනතාව එක්ක. ඔබේ මතේ ඔබේ හදගැස්ම එක්ක තමයි හැමදාම රොෂාන් කටයුතු කළේ. ඒ නිසා තමයි පොහොර ප්‍රශ්නේදී එළියට බැස්සේ. ඒ නිසා තමයි ක්‍රිකට් එකේ හොරුවල්ලාදී එළියට බැස්සේ. බොහොම ස්තුතියි. දැන් ඔය පැපරල් එකෙන් කරන විවාදෙට ඔබතුමාට ආරාධනාවක් තිබුණ නැද්ද? නැහැ. මට ආරාධනා කළත් නැහැ. එතකොට මොකක්ද මේ සමානතාවයක් නැද්ද ඒකේ ඔබ කියන්නේ? සමානතාවයකුත් නැහැ, සාධාරණයකුත් නැහැ. සමානතාවයක් නැහැ, සාධාරණයක් නැහැ. මොකද පැපරල් කියන්නේ මැතිවරණ නිරීක්ෂණ ආයතනයක්නේ. සාධාරණ මැතිවරණයක් පැවැත්වීම වෙනුවෙන්. ඉතින් මෙතනදී අපේක්ෂකයෝ 4 දෙනෙක් ප්‍රවර්ධනය කිරීම ඉතාම වැරදි කාරණයක්. දැන් ජනතා ජාතික ජනබලවේගයේ මේ දූෂණයට විරුද්ධව තමයි මේ කතා කරන්නේ. හැම වෙලෙම මේ දූෂණය නැති කරනවා, ෆයිල් ටික එළියට ගන්නවා, මේ හිරේ දානවා වගේ. දැන් ඔබතුමත් ඒකමද වෙයි? දැන් අනුර කුමාර දිසානායක මහත්මයා ජාතික ජනබලවේගයේ අපේක්ෂකයා හැමදාම කියනවානේ ෆයිල් තියෙනවා කියලා. හැබැයි මම ෆයිල් හදලා කොමිටි දාලා නියම විදියට හොරු ඇල්ලුවා. ওই 225 ඇතුලේ අනුර කුමාර දිසානායකවත් වෙන කෙනෙක්වත් හොරු අල්ලලා නැහැ. රොෂාන් රණසිංහ හොරු ඇල්ලුවා. මම මේක අභියෝගයක් කරනවා. මේකට උත්තරයක් දෙන්න. අනුර කුමාර දිසානායක මහත්මයා කියන්නකෝ ඔබතුමා මේ රටේ ජනතාව බලයට ගෙනාවොත් ගෙනාවොත් ඔබතුමා පළවෙනි මාසය ඇතුළත කී දෙනෙක්වත් අඩංගුවට ගන්නවද? දෙවැනි මාසය ඇතුළත මේ රටේ ඔය දූෂණයට ලක් වෙච්ච අය කී දෙනෙක්වත් අඩංගුවට ගන්නවද? ඔබතුමාගේ උත්තරය දෙන්න මම උත්තරය දෙන්න සූදානම්. මම මේ රටේ ජනාධිපතිවරයා විදියට පත් වෙලා පළවෙනි මාසය ඇතුළත කී දෙනෙක්වත් අඩංගුවට ගන්නවද කියලා මම ඔබතුමා ගන්න ඔබතුමාගේ ප්‍රකාශෙත් එක්ක මම කියන්න. දෙවැනි මාසෙ වෙද්දී හරි මේ රටේ දූෂණය විනාශ කරපු නාස්ති කරපු කී දෙනෙක් හොරකම් කරපු අත්අඩංගුවට ගන්නවද කියන එක මම කියන්නම්. මම කියන්නේ ඔබතුමා ප්‍රකාශ දෙනව වෙනුවට පැහැදිලිව කියන්න පළවෙනි මාසේ ඇතුළත මේ හොරකම් කරපු අය කී දෙනෙක් ගන්නවද කියලා ජනතාව ඔබට වරමක් දුන්නොත් ඒක පැහැදිලිවම කියන්න. දැන් ඊයේ වෙද්දී මැතිවරණ කොමිසම ගැසට් එකක් නිකුත් කරනවා රුපියල් 109ක් පුළුවන් එක අපේක්ෂකවරු විදන් කරන්න කියලා ඇරලා. ඔබතුමාට තියනවා 109ක් වියදම් කරන්න එක්කෙනෙකුට? මට නැහැ. රුපියල් 109ක් මට වියදම් කරන්න නැහැ. මොකද හේතුව මට තියෙනවා වත්කම් දීපල. හැබැයි මම එක දෙයක් කිව්වා. මම මට විශ්වාසයි ජනතාව මේ රටේ මාව ජනාධිපතිවරයා බවට පත් කරනවා කියලා. එතනින් එහාට මට කරන්න වැඩක් තියෙනවා. මගේ මුදලෙන් මම ජීවත් වෙන්නේ. මම දෙනවා ආදර්ශයක් රටට. ජනාධිපතිවරයා විදියට මම පාවිච්චි කරන නිල රතේ කුලිය තක්සේරු කරලා මාසිකව රජයට ගෙවනවා. වැටුප ගන්නේ නැහැ. ජනාධිපතිවරයා විදියට මම පත් වෙන්නෙම නැවත මරණකල් නිල නිවසක් බලාගෙන නෙමෙයි. හැබැයි මට නිල නිවසක ඉන්න වෙනවා. ජනාධිපති ධූරයේ ධර්ණකාරයේ නිල නිවසක ඉන්න වෙනවා. නිල නිවසේ කුලිය තක්සේරු කරලා ඒක මගේ අතින් මම රජයට ගෙවනවා. වැටුප අවශ්‍ය නැහැ. නිල නිවසේ කුලිය තක්සේරු කරලා රජයට ගෙවනවා වගේම නිල වාහනේ කුලියත් රජයට ගෙවනවා. රාජ්‍ය තාන්ත්‍රික ගමන් සඳහා ජනාධිපතිවරයා විදියට මට යන්න වෙනවා. රාජ්‍ය තාන්ත්‍රික හැම ගුවන් ටිකට් පතක්ම මම ගන්නේ රාජ්‍ය තාන්ත්‍රික ගමනක් සඳහා එදා වගේම මගේ පෞද්ගලික ධනෙයි. ඉතින් මට ඒ සඳහා වත්කම් ආදායම් අවශ්‍ය වෙනවා. ඉතින් මෙතනදී මොනවටද අරක්කු දෙන්න? බස් දාලා ඩීසල් ටික පුච්චලා ඩොලර් නැති වෙලේ තෙල් ගෙනල්ලා සෙනග එකතු කරන්න. එහෙම නැත්නම් මාධ්‍යේ විනාඩියෙන් විනාඩියට ප්‍රචාර දැන්වීම් දාන්න. මට නම් එහෙම වියදම් කරන්න නාස්ති කරන්න මුදල් නැහැ. ජනාධිපතිවරයා විදියට පත් වුණාට පස්සේ මේ රටට බරක් නොවි ඒ කටයුත්ත කරන ආදර්ශය දෙනවා. හැබැයි ඒක දෙන්න පුළුවන් වෙන කෙනෙක් ඉන්නවද? ඔය ජනාධිපති අපේක්ෂකයෝ අතර ඔය ටික කියන්න පුළුවන් තව කෙනෙක් ඉන්නවද? අනුන්ගේ කලිසම ඇඳන් අනුන්ගේ ෂර්ට් එක ඇඳන් යැපෙන මිනිස්සුන්ට ඕක කියන්නත් බෑ. හැබැයි එයාලගේ සල්ලි කොහෙන් ඇවිල්ලාද කියලා දන්නේත් නෑ මේ ප්‍රවර්ධනයේට. හරි. රස්සාවක් කරපු නැති ජනාධිපති අපේක්ෂකයන්ට ඕක කියන්නත් බෑ. හැබැයි මම දේශපාලනයට ආවේ වත්කමක් උපයලා ඒ වගේම
දේශපාලනයෙන් ගිහිල්ලා විශ්‍රාම සුවයන් ගෙවන්නත් මට පෞද්ගලිකව උපයපු සහ උපයන දේ ඇති. ඒ ආදර්ශය රටට දෙනවා. මොකද රට වැටලා තියෙන්නේ. මේ ආණ්ඩුවෙන් ගන්න බෑ. ඔබතුමා ඇමතිකරදී මේ අනිවාර්යෙන් විදේශ ගමන් ගියේ අතේ සල්ලි වලින්. සංචාර යද්දි ඕනම ගමනකදී පිටරට හෝටලයක ඉන්න මුදලක් රජෙන් දෙනවා. මම අරගෙන නැහැ. තෙල් සල්ලි අරගෙන නැහැ. වැටුප අරගෙන නැහැ ඇමතිවරයා විදියට. එහෙම කටයුතු කළේ. දැන් මේ වෙද්දී ඒ ආදර්ශයමයි මේ රටේ ජනාධිපති විදියට දෙන්නේ. දැන් මේ වෙද්දී මේ අපේක්ෂකයන් මෙච්චර මුදලක් වැය කිරීම ගැන දැන් ඔබතුමා කියන්නේ කොහෙන්ද කියලා හොයන්න කියන එකද ඔය? හොයන්න එපැයි. හරි. අනිවාර්යෙන්ම දැන් හොයන්න ඕනනේ. දැන් මේවා මේ මේවා ජනාධිපතිවරයා විදියට පත් වුණා. හරි. ඒ වළංගු වෙන නැත්තම් ඕන මිනිහෙක් වෙන්නේ ජනාධිපතිවරයා විදියට මේ විදියට ආයතාක්‍රම වලින් දූෂිත සල්ලි වලින් පත් වුණාට පස්සේ එතනින් එහාට ක්‍රමයක් නැහැ නේ. අනිවාර්යෙන්ම යන්න ඕන ශ්‍රේෂ්ඨාධිකරණයට අපි යන්න ඕන. මේ මේ මෙහෙම ඉඩක් තියන්න හොඳ නැහැ රටේ ඉස්සරහට. කාට වුණා මේ ජනාධිපතිවරයා විදියට හොර සල්ලි වලින් දූෂිත සල්ලි වලින් බලයට එනවා නම් ඔහු කණෙන් ඇදලා එළියට දාන්න ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා යන්න. අපි මේ රටේ පුරවැසියෝ අන්නේ තැනට මේ රට ගේන්න ඕන. ඒක තමයි මම කියන්නේ. දැන් රුපියල් 109ක් කියන්නේ කීයද? 109ක් කියන්නේ 130,000ක් වෙනවා. ඊටත් වැඩිද? විශාල ප්‍රමාණයක්. දැන් අතනින් රුපියල් 300 ගානේ આવොත් 150,000යි. ඔව්. 120,000ක්. 120,000කට ආසන්න මුදල. يعني රටේ සෑහෙන කොටසක් කරන්න පුළුවන් වැඩ කොටසක් කරන්න පුළුවන් මුදල. කරන්න පුළුවන් මුදල. මේ මුදල් කොහෙන්ද? මැතිවරණ කොමිසම 100 රුපියල් 109ක් වෙන් කරලා තියෙනවා. මේ මේ එක අපේක්ෂක මේ එක ඡන්ද දායකෙක් සඳහා වෙන් කරන්න. දැන් ඔබතුමාට සල්ලි තියෙනවද? අනික් කට්ටිය විඳන් කරයි නේද ඔය ගාන? මට වත්කම් තියෙනවා. මට වත්කම් තියෙනවා. ඒ වත්කම් වලින් ප්‍රමාණයකින් තමයි ඔය මම ඉස්සෙල්ලා කිව්ව කෝටි 36 රුපියල් 20 ගන්න එක අපේක්ෂකයට වියදම් කරොත් මම හදා ගන්න ඕන. අංක 1. දෙවැනි එක තමයි දැන් මැතිවරණ කොමිසම දීලා තියෙනවා එක ඡන්දදායකයෙක් සඳහා අපේක්ෂකයෙක් වියදම් කළ හැකි මුදල රුපියල් 109යි. එතකොට හිතන්න 109 වැඩි කරන්නකෝ ඡන්දදායකින් 1,70,000. 1,70,000 ලක්ෂ යනවා 18,530ක් ලක්ෂ. මිලියන නම් 1,853. කෝටි නම් 185ක්. මේ මුදලුත් කොහෙන්ද? ඔව්, එක අපේක්ෂකයෙක්. මේ වගේ අඩුතරමින් වියදම් කරා කියමුකෝ 10 දෙනෙක්. මේ රටේ මහ ජනතාව දැනගන්න 10 දෙනෙක් ලක්ෂ 18,530 ගානේ වැඩි කරොත් එතනෙනවා එක් මේ ලක්ෂ 185,000. මම නැවතත් කියනවා ලක්ෂේවා 185,000ක් 10 දෙනෙක් මේ විදිය මුදලක් වියදම් කරනවා. මෙච්චර වියදම් කළා එන්න රුපියල් 300ක් ඉල්ලලා වියදම් කරන්න එක පුරවැසියෙක් වෙනුවෙන් රුපියල් 250ක් ඉල්ලන්න වියදම් කළා. ඒක මැතිවරණ කොමිසම 109කට බස්සලා තියෙනවා. මගේ ප්‍රශ්නේ මේ මුදල් කොහෙන්ද? එහෙම නැත්නම් මිලියන වලින් ගත්තොත් අපේක්ෂකයෝ 10 දෙනෙක් මිලියන 1,853 ගානේ වියදම් කරොත් මිලියන 18,530ක් කෝටි වලින් ගත්තොත් 185 වැඩි කිරීම 10 1,850 කෝටි. මට තියෙන ප්‍රශ්නේ මේ සල්ලි කොහෙන්ද? හරි. කැට එකතු කරලා ගත්තයි කියලා කියන්න බෑ. එමනම් මේ මුදල් දීපුවා ඔප්පු කරන්න ඕන. මේ මුදල් දීපුවා දැම්මම කියන්න ඕන. හරිනම් මේ මැතිවරණ ඉවරුනහම කියන්නේ නෙමෙයි. මේ මුදල් සොයා ගන්න ක්‍රමය හරියට කරුණු ඇතිව කොයි පුද්ගලයා කීයක් දුන්නද කියන එකත් එක්ක ඉදිරියට ගෙන්න ඕන. මෙන්න මේ ව්‍යාපාරිකයා මේ මුදල දුන්නා. මේ ව්‍යාපාරිකයා මේ මුදල දුන්නා. ඒ වගේම තමයි මැතිවරණ කොමිසමට වගකීමක් තියෙනවා. හරියට බලන්න ඕන
මාධ්‍ය නාලිකාවලදී පවා එක ඔය යන ඇඩ් එකට ප්‍රවර්ධන කටයුත්තකට ප්‍රචාරණ කටයුත්තකට යන ඒ සෙකන්ඩ්ස් ගානකට කීයක් අය කරනවද? ඒ ගාන වගේ කී ගුණයක් ඒවට ගෙවනවද කියලා. ඒ වගේම හරියට මේ ගනුදෙනු ඉදිරිපත් කරනවද කියලා. මේකේ අනිවාර්යෙන්ම පිළිවෙල හැදෙන්න වෙනවා. ඒ පිළිවෙල හැදුනේ නැත්තම් මෙතනින්ම ආර ඔබතුමාට මං ඉස්සලක් කිව්වේ. දැන් මොකද්ද බණාප ඡන්ද ක්‍රමයේ වෙන්නේ? මිලියන 15 ඉඳලා අහිංසකම මිනිස්සයා කුඹුර උගස් තියලා පොළොන්නරුවේ මිලියන 15ක් ගත්තා ලක්ෂ 150ක් කුඹුර උගස් තියලා. සමහරු වියදම් කරනවා පාර්ලිමේන්තු මැතිවරණයේදී රුපියල් මිලියන 400. රුපියල් මිලියන 400 කොහෙන්ද මේ සල්ලි? 400ක් වියදම් කළා ඇවිල්ලා 3000ක් මිලියන හොයන. හරි? සමහරු දන්නවනේ ඔය කඩ එහෙම මේ 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 කඩ කුලිය අවසන් වෙන්න තියෙන්නේ 2025 නම් 24ම ආයෙ කුලියට දෙනවා. කොමිස් එක ගන්න. හරි? සමහරු එක එක ව්‍යාපෘති දාලා ඒකෙන් ඩීල් එක දා ගන්නවා. හරි? සමහරු වාහන ඩීල් දාලා ඩීල් දා ගන්නවා. මෙහෙම තත්ත්වයක්. මේව අනේ මේ රටක් ඉතුරු වෙයිද? මහ ජනතාව මම ඒකයි ඉස්සලක් කිය ඔබ නිශ්ශබ්දව ඉන්න එපා. ඔබේ වටිනා ඡන්දය නියම පුද්ගලයාට ඒකයි කිව්වේ ප්‍රධානියෝ දැන් තෝරන්න බෑ. මේ රටේ ප්‍රධානියා ජනතාව තෝරයි. ප්‍රධානියෝ තෝරන එක මෙයා තමයි ප්‍රධානි, මේගොල්ලෝ තමයි ප්‍රධාන අපේක්ෂකයෝ කියලා තෝරන එක මාධ්‍ය නාලිකාවත් පැෆරල් එකවත් එහෙම නැත්නම් මේ වාණිජ මණ්ඩලයවත් සිදු කිරීම කරුණා කරලා නවත්තන්න. හරි? ඒක කෘත්‍රිම ලෙස ජනතාවගේ මනස වෙනස් කරන ක්‍රියාවක් කියන එක මම මෙතෙන්දි කරනවා. එහෙනම් ඕගොල්ලෝ එක පැත්තකින් කියනවා දේශපාලන සාක්ෂරතාවය රටේ හදන්න ඕන කියලා. පැෆරල් එක කියන ගමන් ජනතාවගේ මනස කෘතීම ලෙස වෙනස් කරන වක්‍ර ප්‍රවර්ධනයකට ඔබ අනේක පිළිබඳව මම කනගාටු වෙනවා.